ඒ යෝජනාගේම දැනුම කිසිම ප්‍රශ්න හරු සත්‍ය සද්දෝ හෝති සද්වස්සානි සද්දස්ස කුල පුත්තස්ස. මේ හැම වචන වලින්ම කියන්නේ තමන්ගාව යටපත් වෙලා තියෙන සද්දා ඉන්ද්‍රිය මතු කරගෙන. මේ සද්දා ඉන්ද්‍රිය යටපත් වෙලා තියෙනවා අර මලකඩ තට්ටු තුනේ. එතකොට මේ භක්තියෙන් වැඩ කරලා මෝඩ ගුඩ භක්තියෙන් මල් පූජා කළා පින්කම් කළා ඔය සද්දා ඉන්ද්‍රිය තව තවත් යටපත් වෙනවා මිසක් මලකඩ තට්ටු තුනේ එකතු වෙනවා මිසක් භක්තියෙන් වැඩ කරලා මලකඩ තට්ටු තුන අයින් කළා සද්දා ඉන්ද්‍රිය මතු කරගන්න බෑ. එතකොට ඔබ සියලුම දෙනා අර තරහෙන් වැඩ කරන හැම වෙලාවෙම භක්තියෙන් ඔය බොහොම මෝඩ ගුඩ භක්තියෙන් අන්තවාදී අන්තගාමී භක්තියකින් වැඩ කරන මනම් එතෙන්දී මලකඩ තට්ටු තුන තවත් එකතු වෙනවා. මලකඩ තට්ටු තුනේ එකතු වෙන භක්තියට විරුද්ධ වචනේ තමයි සද්දා ඉන්ද්‍රිය මතු කරගන්න මලකඩ තට්ටු තුන ඉවත් කිරීම අයින් කරයි. මලකඩ තට්ටු තුන අයින් වුණොත් විතරයි සද්දා ඉන්ද්‍රිය මතු වෙලා සද්දස්ස කුල පුත්තස්ස සද්දෝ හෝති සද්වස්සානි වෙන්නේ. එතකොට මේ සද්දා කියන වචනේ මධ්‍ය කාලීනව පස්සේ කාලේ ඔය විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝසාමඳුරුව ලිව්වට පස්සේ මේ සද්දා ඉන්ද්‍රිය කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන සද්දෝ හෝති එකයි. ඊට පස්සේ මේ සද්ධාව අර භක්තියත් එක්ක කලවම් කරගෙන මහායාන බුද්ධාගමේ මේක අකරවටි සද්දා අමූලක සද්දා කියලා බුද්ධ ධර්මයේ නැති බෙදීමක් වැරදි බෙදීමක් නොමග යන බෙදීමක් ඇති කළා. භක්තියත් ඒකට නැවත එකතු කළා. එතකොට භක්තියෙන් කටයුතු කරන එක අකරවටි සද්දා නැ අමූලක සද්දා අර භක්තියයි සද්ධාවයි දෙකම එකතු කළා කරන එක අකරවටි සද්දා කියලා වැරදියට අටුවාලි. බුදුහාමුදුරුවෝ එහෙම කවදක්වත් මේ සද්දා ඉන්ද්‍රිය දෙකට බෙදුවේ නෑ. දෙකට බෙදන්න බෑ. සද්දා ඉන්ද්‍රිය එකක්. නමුත් පස්සේ කාලෙක අටුවාවල මේ අද ඔය බුද්ධ ධර්මයේ ටිකක් ඉහළට ඉගෙන ගන්න අය ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධ ශාวก ධර්ම පීඨේ මහා පිරිවෙන්වල ඔය ඉගෙන ගන්න අයට අර අටුවාවල තියෙනවා මේ සද්දාව අකරවටි සද්දා අමූලක සද්දා දෙකකට. ඒ බුද්ධ දේශනාවේ කොහේවත් බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකේ කොහේවත් එහෙම බෙදලා නැහැ. සද්දෝ හෝති සද්දස්ස කුල පුත්තස්ස සද්වස්සානි සද්දා ඉන්ද්‍රිය සද්ද සති එකයි තියෙන්නේ. දෙකක් නැහැ. දෙකක් තියෙන්න බෑ. අර මලකඩ තට්ටු තුන අයින් කළාම තමයි මේ සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ සද්දා ඉන්ද්‍රිය මතුවේ. නැතු එහෙම සිල් ගත්තට සමාදන් වුණාට පින්කම් කළාට දන් දුන්නට මේ භාවනා කළාට කසින භාවනා තවන මොනවාරි පින්කම් කළාට මල් පූජා කළාට උදේ හවස ගාත කිව්වට සද්දා ඉන්ද්‍රිය මතු වෙන්නේ මලකට තට්ටු තුන අයින් කරන්න අනුසය න අනුසයටි කරන්න උපදින්නට එන අනුසය අයින් කරන්න ඕන රස්සාවක් කරමින් ඕන වැඩක් කරමින් ඕන ක්‍රියාකාරකමක් කරමින් මාන වෙන්න ඕන නැහැ සිල් රකින්න ඕන නැහැ මොකවත් නැහැ මේ හතර කමටහන් නිවැරදිව කළොත් අනුසති හතරම ක්‍රියාත්මක වෙලා සද්දා ඉන්ද්‍රිය මතුවෙලා සද්දස්ස කුල පුත්තස්ස වෙනවා උද්ධි ශක්තිය අනුගත වුණා මඟ පල්ලමු.